බදක්කාල හැමඳ දෙනින්ටම දත්වයාල මේ එක තුලලාඉන්න ලිෙස බඩ්ව ෂ ලගත්ත එක්. ඉතින් අදා පිම වීඩියෝෙන් කතාතකරන්න බලාපොරොත්තුවෙන්න මේ වැස්ස සහ සීතල කාලගුණේ නිසා අපේ කුරුල්ලන්ට හැදෙන ලෙඩ වලක්වා ගෙන ඒගුල්ලංව හරියට රැකබලාගන්න කොහොමද කියන එක ගැන ඉතින්වාවත් කුරල්ු ඇතිකරන ගෙනෙක්නම් අනිවාරෙන්ම මේ ීඩිගඩ ගොඩක් වැදගත්ව කියලා හිත නොයිති වඩ අවසානති ක පපත්තෙක් දිගඩ මගතුලයින කියෙ මද කරන මන්ම අප යමු අද වීඩිය එකට. ොඳතින් මේ සීතල කාලගුණේ අපේ කුරුල්ලන්ව ආරක්ෂා කරගන්න ඕනෙනං අපි අනිවාරෙන්ම ඒගුල්ලන්ගේ කූඩුව ඉටි කොලයකින් වහන්න ඕනේ. මේකට වෙල්ලට විනිවිධ පේන ඒක කියන්නේ දෙපැත්ත පේන ටිකක් ගණකම ඉටිකොලයක් භාවිතා කරන්න පුළුවන්. ඉතින් මේ විදිහයට කූඩුව ඉටිකොලයකින් වැැහූ හම කූඩුව ඇතුළට වතුරෙන එක නවතිනවා ඒවගේම තමයි එලියෙන් එන සුළඟ කූඩුව ඇතුළට යන එක නවතිනවා. ඉතිඟ එතකොට වැස්ස නිසා කොරුල්ලන්ට හැදෙන ලෙඩරෝගත් යම්තාක් දුරකට අඩුවෙනවා. හොඳ ඉතින් දෙවනියට අපිට පුළුවන් කේජ් හීට එකක් යුස් කරන්න. කේ් හි එකක් නැත්තං ඇමසන් අලිෙක්ස් ඒබ වගේ බෙබ්සයිට් වලින්න්නවාට කේ් හිට එකක් ගෙන්න්න ගන්න පුළුවන් ඉතින් මේවාගේ කේච් හීට එකක් අරගෙන එක කුඩුවේ පැත්තකින් තිබ්බ හම කූඩුව හොඳට උනුසුම්ව තියාගන්න පුළුවන් ඉතින් වාට කේච ීට එක ගන්න හැකියාවක් ඇත්තම නැතංවාට පුුවන් නිතාමත් ලේසියෙන්ම බල්බ එකක් අරගෙන ඒ බල්බක කූඩුවේ මැත්්දන්සෙට් කරලා තියන්න තින් බල්බග නිද්‍යියෝ අනිවාරෙන්ම සැලකිළිමත් වෙන්න ඕනි. එල්ලියයේ අඩු. හි් එක වැඩි බල්් එකක් ගන්න මොකද බල්බ එක එලිය වැඩිය ුනොත් ඒක කුරුල්ලට කරදරයි ඒක නිසා පුළුවන් තරන් එලිය අඩු බල් එකක් ගන්න ඒත් අනිවාරෙන්ම රශ්නය ගැන හිට් එකක් තියෙන බල්බ එකක් ගන්න එඩ බල්බ්ස් වගේ ගන්නපා සෆෙල් හරි මෙන මේ වගේ කහපාට බල්බ එකක් වගේ ගන්න පුළුවන් එක ොඩක්ම හොඳයි ඉතින් මෙ මේවි දිහයට අපිට පුළුවන් බල්බ එකක් එහමත්නැත් නම් කේජ් හිට එකක් ියුස් කරලා කුඩුව හොඳට උනුසුම් මොතියා ගන්න යිතින් තුංවනි අයට කුරුල්ලන්ම වැස්සෙන් වගේම සීතල කාලගුණින් ආරක්‍ෂා කරගන්න අපිට පුළුවන් මේගොල්ලගේ කූඩුවේ ඇතුළෙන් බ්‍රීඩඉම් බොක්සස් හෙමත්න ත්නම් මෙන්න මේ වගේ පොල්කෝම්බ තියන්න. ඉතින් මේ බ්‍රඩින් බොක්සස් හෙත්නැත් නම් මේ පොල්කෝම්බ තමයි කරුල්ලන්ගේ ගේවල් එගනිසා ඒගොල්ලන්ගේ ඇඟට සීතල දැනු ගම ඒගොල්ලම මේ පොල්කෝම් හරි බ්‍රඩීන් බොක්ස් ඇතුළට හර යනවා එකනිසා අනිවාරෙන්ම කූඩුවේ බ්‍රඩීන් බොක්සස් හමත් නැත් නම් පොල්කෝම්බ දාලා තියන්න ඕනේ ති ොල්ලගේ කුඩුව ඉන්න කුරල්ල ප්‍රමාණයට අනුව දාන්න ඕන බ්‍රඩින්න් බොක්සස් ගන වෙනස්වෙනවා ඒ නිසා ඔයාලට පුළුවන් කුරුල්ලො දෙන්නෙකුට එක බ්‍රීඩින් බොක්සක හෝ පොල්කෝම්බයක් වගේ ඒන විදිහට තියන්න ඉති මේ පොල්කෝම්බ සෙට්කරදදි ගොඩක්ම උඩිනුත් නැතුව අයටිනුත් නැතුව මැදහරින් සෙට් කරන්න ඕේ මෙන්න මේ විදිහයට අපිට පුළුවන් වැස්සෙෙන් සහ සීතලෙන් අපේ කුරල්ලන්ම ආරක්ෂා කරගන්න. අවසාන වශයෙන් මතක් කරන්න ඕනෙ කුරුල්ලන්ට කෑම දෙෙද්ද. අනිවාරෙන්ම වියලි ඇටවර්ග දෙන්න ඒකයැනෙ බජීරී සම් ්‍රව සේජ්ස් නේරි සවැඩ මේ වගේ වියලි ඇටවර්ග දෙන්න. හිතින් නෝගොල්ලෝ වෙජිටබලල්සේ ගැන එලවල්ලු පළතුරුවගේ දෙනවනං. ඒක පොඩ්ඩක් අඩු කරලා ඇටවර්ග දෙනයග වැඩි කරන්න. එතකොට අර කුල්ලන්ට ික් කැස්ස හෙම්බිරිසාවාගේ එනවා අඩුයි. ඉතින් මේ විදිහෙට අපපිට පුළුවන් ඉතාමත් ලේසියෙන්ම කුරුල්ලන්ම වැැස්සෙන් වගේම සීතලයෙන් රැකබලාගන්න. ඉතින් මම මේ කලින් කියපු හැම දෙයක් මෝගුල්ලේ එවිදිහටම කරන්න. එතකොට කිසිම ලෙඩක් දුවක් නැතුව ඔගොල්ලාගගේ කුරුල්ලන්මත් තියාගන්න පුළුවන් ඉතින් අනිවාරෙන් කුඩුව වහන්නගේ චීටක කෝල් අයිට්ට එකක් කියියස් කරන්න ඉට පස්සේ කුරුල්ලන්ට හොඳ ඇටවර්ග දෙන්න එලවලු පළතුරු දෙනග පොඩ්ඩක් අඩු කරන්න. ඒගේම තමයි බ්‍රඩින් බොක්් එකක් හමත්ත් නම් පොල්කෝම් යක්ක්තියන්න ඉතින් මෙ මේ දේල්ටික හරියට කර තුවලට පුළුවන් වැස්ස කාලෙදේ කියගන්න මේ කාලෙදී ඔගල්න්ගගේ කරුල්ලන්ම හොඳට බලාගන්න. ඉති වඩිය ගන මොකද හිතන්න අනිවාරෙන්ම පහල කමෙන් සික්ෂණකෙන් කමෙන්ටික්දාගනයන්නත් අමතක කරන්නේ.ප ඉදිරිට දිකට වඩියෝස්ගේන්න බලාපොරොත්තු වන පේ වත්ස රෝප්කට ජෝයින ලනත අනිවාරෙන් ඒකට ජොයින්න්න කළමදක් කරන ගමන්ම අදර සමුගරනවා මේ ලෙසත් බඩල්ඩ.